ඒ සමාජය ඇතුළේ ප්‍රවණතා ගණනාවක් මතුවෙලා ආගමික ප්‍රවණතා ගණනාවක් මතුවෙලා සමාජයේ ඉන්න යම් පිරිසක් රැඩිකල් ජිහාඩ්වාදීන් බවට පරිවර්තනය වෙමින් තියෙනවා ලංකාවේ හේතු විදේශ රටවල හේතු ආදිය නිසා. එනිසා අපි පළමුවෙන්ම කළ යුතු දේ වෙන්නේ මේ සිදුවීමට සම්බන්ධ කෙලින්ම හිංසාකාරී ප්‍රියාවන් කිරීම සඳහා සූදානම්ව සිටින ඒ ත්‍රස්තවාදී හැඟීම් සහිත ජිහාඩ්වාදී පිරිස් ඒ සටන්කාමී පිරිස් හඳුනා ගැනීම හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ඒ ප්‍රතිතස්ත ව්‍යාපාරයක් දියත් කිරීම. ඉතින් අපි යෝජනා කරලා තියෙනවා ආරක්ෂක සියලුම බුද්ධයන්ස ඒකාබද්ධ කරන්න ඒකාබද්ධ මෙහෙයුම් මණ්ඩලයක් ඇති කරන්න දැනටමත් ඒක කෙරලා තියෙනවා. ඒ වගේම හොඳ මාධ්‍ය මධ්‍යස්ථානයක් ඇති කරලා මේ ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීලා ජනතාවගේ නිවැරදි තොරතුරු ලබාගෙන මේ කටයුත්ත කරන්න. ඉතින් මේ ප්‍රතිතස්ත ව්‍යාපාරය ඇත්තටම මං හිතන්නේ තා සුළු පිරිසක් ඉන්නේ 2-300ක් මේ රටේදීත් ඒ වගේම සිරියාව වැනි විදේශ රටවලදීත් පුහුණුව ලබපු. නමුත් මේ රටේ 20 ලක්ෂයකට අධික මුස්ලිම් ජනතාවක් ඉන්නවා. ඒ නිසා මේ 200ක් මර්ධනය කරන්න ගිහිල්ලා අපි විශාල හානි සිදු කරගත යුතු නැහැ. හරියටම ඒ ත්‍රස්ත පිරිස අඳුනාගෙන අපි ක්‍රියා කළ යුතු වෙනවා. ඊළඟට අපි දන්නවා මේ ක්‍රියාවලියත් එක්ක මේ 200ත් එක්ක සම්බන්ධීකරණය වෙන පිරිස් ඉන්නවා. අපි විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා සැපයීම් හරහා සම්බන්ධීකරණය හරහා ඒ හිංසාකාරී ක්‍රියාවන් වලට ගමන් කළේ නැතත් හිතෙන් එතන ඉන්න අය ඉන්නවා. මතවාදීමේ වශයෙන් එතන ඉන්න අය ඉන්නවා. වක්‍ර ක්‍රියාකාරී සහයෝගය දෙන අය එතන ඉන්නවා. මේ පිරිස ඇත්තටම හඳුනාගෙන ඒ මුස්ලිම් සමාජය තුළ ඉන්න මේ පිරිස අන්තර්ජාලයේ අනිකුත් තැන්වල සැරිසරමින් පිරිස බඳවා ගන්න මේ ක්‍රියාවලියට ඒ වගේම මේවා සම්බන්ධීකරණය කරන පිරිස හඳුනාගෙන ඒගොල්ලෝ නිෂ්ක්‍රීය කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි යෝජනා කළ යුතුයි. අපි ඒක හඳුනාගෙන තියෙනවා ඒ නිර් රැඩිකල්කරණයක් එහෙම නැත්නම් ඩී රැඩිකලයිසේෂන් ප්‍රොසෙස් මේ අයව හඳුනාගෙන මේ අය මේ දරණ ජිහාඩ් මතවාද සහ ඒ ත්‍රස්තවාදයේ දෙන අනුබල වලින් මේ අය මුදා ගැනීමට එන. ඒකත් ඉතාම සුළු පිරිසක් මේ මුස්ලිම් සමාජයේ ඉන්න. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම මේ ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථානවල 800කට වැඩිය විදේශීය ගුරුවරු උගන්වනවා. මේ ගුරුවරු උගන්වන්නේ මොනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. මේ මද්රාෂාවල ඒ විශ්වවිද්‍යාලවල ඒ වගේම ඒවා තුලින් මොන විනයේ හිතුවිලි මොන විදිහේ මතවාද ඇති වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ මුස්ලිම් සමාජය ක්‍රියා කරයි රජයත් වහම මේ විදේශ ගුරුවරු පිටත් කරන්න ඕනි. මොකද රටේ ඉන්න ඕනතරම් මුස්ලිම් උගත්තු වියත්තු මේ කුරාණය පැහැදිලි කරලා දෙන්න, ආගම පැහැදිලි කරලා දෙන්න, ඒ වගේම ඒ ඉස්ලාමීය දර්ශනය පැහැදිලි කරලා දෙන්න. මොකද ප්‍රශ්න ඇති වෙන්න කලින් අපි මේ විදේශ ඇඟිලි ගහින් වලින් මේක මුදා ගන්න ඕනේ. අපි දන්නවා මේ ජාතික තව්හිද් ජමාත් ව්‍යාපාරයටත් ලොකු පිටුබලයක් ලැබුණේ මේ රටට වඩා තමිල්නාඩුවේ, කේරළේ. එතකොට ඒ නිසා අපි මේ විදේශීය පිරිස් මෙතනින් ඉවත් කිරීම තා අත්‍යවශ්‍ය වෙනවා රටේ සාමය ඇති කරගන්න. එතකොට මේ ඉගැන්වීමේ මධ්‍යස්ථාන පාලනය කරන්න ඕනේ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල හැටියට පවත්වාගෙන තියෙන ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ, ඒ වගේම අනිකුත් ආගමික පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ අනික් ආගමික ආයතන කරගෙන යනවා වගේ කරගෙන යන්න ඕනේ. ඒ මගින් මේ කුඩා දරුවන් සහ තරුණ පිරිස් මේ රැඩිකල්කරණයට යොමු වෙන තියෙන වාතාවරණය පාලනය කරගත යුතුයි කියලා අපි හිතනවා. මෙතෙන්දී අපි විශේෂයෙන්ම ඔය බටහිර රටවල් වලට වඩා ඉස්ලාමීය රටවල් ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් ඒ රටවල් වල මේක පාලනය කරන්න අනුගමනය කරපු ක්‍රියාදාමයේ නිර් රැඩිකල්කරණ ව්‍යාපාරේ පාඩම් ඉගෙන ගන්න ඕනේ, සම්බන්ධකම් ඇති කර ගන්න ඕනේ, ඇති කරගෙන ඒ පාඩම් අපේ රට තුලත් අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.